गजट बट्टा यूट्यूब चैनल ओगोलो सादर पिगनवा आप सब्सक्राइब करना वाला दम सब्सक्राइब करना। इग्निशन सिस्टम ज्वलन पद्धति इग्निशन सिस्टम या तीन वाहन वाल पेट्रोल वाते एनवा सिलिंडर अतुलट ये आप पेट्रोल वाते संपीडने वेनवा ये संपीडने अवस्थावे पुलुगुवाक दल्लेनवा ඊට පස්සේ බලපහර ඇති වෙනවා. ඒ බලපහර ඇති වෙන්න බලය ලබා ගන්න සම්පීඩනය වූ ඉන්ධන වාත මිශ්‍රණය අර පුළඟුවක් දැල්වීමෙන්. එතකොට ඒ පුළඟුව දෙන්නේ ජවලන පද්ධතිය මගින්. ඇයි ජවලන පද්ධතියක් අවශ්‍ය වෙන්නේ? අපි පුළඟුව ඇති කරන්නේ පුළඟු පේනුව මගින්. පුළඟු පේනුව කියන්නේ ස්පාර්ක් ප්ලග් එකට. මේ ස්පාර්ක් ප්ලග් එකක පුළඟුවක් ඇති කරන්න 20000 22000 වොට් වගේක් අවශ්‍ය වෙනවා. අපේ වාහනවල බැටරි වල තියෙන්නේ වොට් 12යි. එතකොට අපි ඒ වොට් 12න් වොට් 20000ක් 22000ක් හදන්න ඕන. අන්නේ විදුලිය වැඩි කරන ක්‍රියාදාමයට තමයි අපි ජවලන පද්ධතිය කියන්නේ. හරි, අපි දැන් ඉග්නිෂන් සිස්ටම් එකේ කොටස් හඳුනාගමු. හඳුනාගෙන ඒවායේ කොටස් වලින් වෙන කාර්ය මොනවාදයි කියලා බලමු. හරි, ඔයාලා දැන් ඔය රූපවරාමෝ හරියට බැලුවත් ඔයාලට පේනවා එතන ඉස්සලාම දෙන බැටරිය. ඊට පස්සේ ඉග්නිෂන් ස්විච් එක තියෙනවා. ඊට පස්සේ ඉග්නිෂන් කොයිල් තියෙනවා. ඊට පස්සේ කැපැසිටර් එක තියෙනවා. ඩිස්ට්‍රිබියුටර් බඳ තියෙනවා. ඩිස්ට්‍රිබියුටරේ උඩ කොටස තියෙනවා. ඊට පස්සේ අයිටේෂන් වයර් ගිහිල්ලා ස්පාර්ක් ප්ලග් එක තියෙනවා. ඒ වගේ තමයි ඉග්නිෂන් පද්ධතියේ කොටස් ටික. හරි, අපි දැන් බලමු මේ කොටස් වලින් සිදුවෙන කාර්ය මොකක්ද කියලා. ස්විච් එක ඔන් කරපු ගමන් ගලාගෙන යන ධාරාව ඉග්නිෂන් කොයිල් එකට එනවා. ඒකින් තමයි අපි හයිටේෂන් කරන්ට් එක හදා ගන්න උපකාරී වෙන්නේ. ඉග්නිෂන් කොයිල් එකේ තියෙනවා ප්‍රාථමික දඟරය හා ද්විතීයික දඟරය කියන කොටස් දෙක. ස්පර්ශක තුඩු ගෑවිලා තියෙන වෙලාවට ප්‍රාථමික දඟරයෙන් එන ධාරාව ස්පර්ශක තුඩු හරහා ගොස් භූගත වෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී ධාරාව කැඩීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉග්නිෂන් කොයිල් එකේ හයිටේෂන් කරන්ට් එකක් හැදෙන්නේ නැහැ. ඒ වගේම ඩිස්ට්‍රිබියුටර් එකේ කැමිය කැරකෙනකොට මේ කන්ටැක්ට් පොයින්ට් ඈත් වෙනවා. ඒ ඈත් වෙනකොට ඉග්නිෂන් කොයිල් එකේ හයිඩ්‍රේෂන් කරන්ට් එක නිපද වෙනවා. හරි, ඒ වගේම මෙතන තියෙනවා කන්ඩෙන්සර් එක. මොකද්ද මේ කන්ඩෙන්සර් එක වෙන්නේ? අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. පාදම දඟරෙන් එන ධාරාව කැඩෙන අවස්ථාවේදී ගලාගෙන එන විද්‍යුත් ධාරාව తాවකාලිකව ගබඩා කරගන්නවා. එහෙම කරාම තමයි ද්විතීයික දඟරේ හොඳ හයිටේෂන් කරන්ට් එකක් නිපදව ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ අවස්ථාවේ නිපදූ හයිටේෂන් කරන්ට් එක හයිටේෂන් වයර් මගින් ඩිස්ට්‍රිබියුටර් PN එකට අරන් යනවා. එතකොට මේ එන හයිටේෂන් කරන්ට් එක ඩිස්ට්‍රිබියුටර් PN මගින් ෆයරින් ඕඩර් එකට අනුව ප්ලග් වලට ලබා දෙනවා. සිලින්ඩර් 4ක එන්ජින් එක නම් ෆයරින් ඕඩර් එක වෙන්නේ 1 3 4 2 කියන එක. එතකොට ඩිස්ට්‍රිබියුටරින් කරන්නේ 1 3 4 2 කියන පිළිවෙලට ස්පාර්ක් ප්ලග් වලට කරන්ට් එක ලබා දෙන එක කරන්නේ. සාරාංශ කරලා ගත්තොත් මේ අද අපි කතා කරපු දේ තමයි ජවලන පද්ධතිය. ඒ කියන්නේ ඉග්නිෂන් සිස්ටම් එකේ ප්‍රධාන කාර්ය වෙන්නේ. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් subscribe කරන්න අපිව bell icon එක click කරලා තියාගන්න. අපි දාන වීඩියෝ බලන්න.